වැඩකටද මොනවද කරන්නේ? ගණනය කිරීමේදී මට පැහැදිලිව හුන්නේ කියන්න බලන්න අපහු. ගණනය කිරීම වලදී ගණනය කිරීම වලට ලෙජර් තව හදද්දී තව මොනාටද? බිල්පත් account බිල්පත් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොදුවේ ගත්තොත් accounts වැඩවලට නේද, ගණනය කිරීම වලට, ගණිතමය කටයුතු පහසුවෙන් ඉටු කරගන්න තමයි Excel පාවිච්චි කරන්නේ. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකකට ලෝඩ් වෙන හැටි, එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරගන්න හැටි ආයි කියලා දීන දෙයක් නෙමෙයි. අපිට යන්න පුළුවන් අයිකන් එක හරහා යන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා එහෙම යන්නත් පුළුවන් නේද? දැන් දන්නවා කට්ටිය ඒ දේවල්. එහෙම නැත්නම් මෙතන සර්ච් කරන එකෙන් Excel කියලා ගහලා සර්ච් කරලා යන්නත් පුළුවන්, එහෙම තියෙනවා පහසු විදියක්. හරි, Excel වලට ආවට පස්සේ Excel වලදී අපිට ලැබෙන්නේ workbook එකක්. හරිද? Excel වලදී අපිට workbook එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් අපි Word වල වැඩ කරද්දී අපිට document එකක් ලැබුණා. එතකොට ඒක save වෙනකොට මම කිව්වා extension එක මොකද්ද? .doc කියන extension name එකෙන් තමයි ඒක save වෙන්නේ. හරිද? .doc කියන්නේ document වර්ගයේ file එකක්. එතකොට Excel වල අපිට හම්බෙන්නේ workbook එකක්. ඒක XLS කියන extension එක යටතේ තමයි save වෙන්නේ. එතකොට වර්ඩ් වල වගේම තමයි මෙතනටත් ආවට පස්සේ සේම් තියරි එක තියෙන්නේ. يعني අපි මෙතනින් Excel වලට යමු වෙන විදිහ, එහෙම නැත්නම් Excel වලට යන විදිය තමයි මේ මෙතනින් තෝරගන්න තියෙන්නේ. එතකොට මෙතනදී අපි අලුත් ડોකියුමන්ට් එකක් හරහා යනවාද? ඒ කියන්නේ new කියන එක හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් ડોකියුමන්ට් එකක් හදලා තියෙනවා නම් මෙතනදී මම ડોකියුමන්ට් එකක් කියලා අදහස් කරන්නේ මේ workbook එකක් ඈ. අපි හදාගෙන තියෙන ෆයිල් එකක් කියන එක අදහස් කරන්නේ. හරිද? එතකොට මේ ෆයිල් එක අපි හදාගෙන තියෙනවා නම් ඕපන් කියන එක හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් එකක් හදන්න නම් යන්නේ new කියන එක හරහා යන්න පුළුවන්. හරි. දැනට අපි මොකක්වත් හදලා නැති හින්දා අලුත් workbook එකක් හරහා, blank workbook එකක් හරහා මේ වැඩේ කරන්න තමයි යන්නේ. එතකොට මෙතනින් blank workbook කියලා තියෙනවා. ඒක තෝරගන්න පුළුවන්. ඔන්න එතකොට අපිට workbook එකට අදාළව මේ ෂීට් එක දීලා තියෙනවා. මේකට අපි කියන්නේ ෂීට් එක. හරිද? අපිට වැඩ කරන්න දෙන ස්පේස් එක ෂීට් එක වශයෙන් හඳුන්වනවා. හරිද? එතකොට මේ ෂීට්ස් අපිට අවශ්‍ය ප්‍රමාණයක් අරගන්න පුළුවන්. අපිට මේ ෂීට්ස් අවශ්‍ය ප්‍රමාණයක් මෙතනට අරගන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය ෂීට් එකක් ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි, අපි ෂීට්ස් වලට පස්සෙමු. ෂීට් එකට අදාළව සහ මේ මේන් වින්ඩෝ එකට අදාළ කොටස් ටික ඉස්සෙල්ලා හඳුනගෙන ඉමු. මේන් වින්ඩෝ එකට අදාළව ගත්තොත් සාමාන්‍යයෙන් වර්ඩ් වල තිබුණා වගේම තමයි මේකෙත්. මෙතන තියෙනවා ටයිටල් බාර් එක. ටයිටල් බාර් එක කියලා කියන්නේ එතකොට අපි සම්බන්ධ වෙලා ඉන්න වැඩසටහන මොකද්ද, ඒකට අදාළව තමයි මේ ටයිටල් එක තියෙන්නේ. එතකොට book 1 excel කියලා තියෙනවා. හරිද? book 1 excel කියලා තියෙනවා. කියන්නේ දැනට අපි සම්බන්ධ වෙලා ඉන්නේ excel එක book 1 එක, කියන්නේ පළවෙනි book එක. අපි තාම මේකට නමක් දීලා නැහැ නේ, save කරලා නැහැ නේ. අපි save කරා නම් එතකොට ඒ save කරපු name එකෙන් ඒක අපිට පෙන්වනවා. හරිද? ඒකම මේ පැත්තෙන් තියෙනවා මේ quick launch icon ටික. sorry අපිට මේ quick access tool bar එක, custom quick access tool bar එක තියෙනවා. හරිද? ඊට අමතරව ගත්තොත් මේ පැත්තේ minimize button එක, maximize එක, restore button එක සහ close button එක. මේ වයින් කරන දේවල් දන්නවා. අපි program එක minimize කරලා තියන්න පුළුවන්, restore කරන්න පුළුවන්, ඒක maximize කරන්න පුළුවන්, close කරන්න පුළුවන්. ওই කොටස් ටික තමයි එතන තියෙන්නේ. ඊට අමතරව menu bars ටික තියෙනවා. home insert page layout මේවා word වලත් same word වලත් අපිට ලැබුණා. එතකොට word වලට අදාළ කොටසුත් මේකේ තියෙනවා. يعني word හා සමාන කොටසුත් මෙතන තියෙනවා. ඊට වඩා
වෙනස්කම් සහිත කොටසුත් මේකේ තියෙනවා. එතකොට හිතන්න හරි අපි ඉස්සලා මේ වින්ඩෝ එක අඳුරගෙන ඉමුකෝ. මම ඊට පස්සේ දැන් දෙන්නම්. හරි. ඊළඟට මේකේ ටූල්ස් තියෙනවා. හරිද? මේකේ ටූල්ස් තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා මේ කොටස මේ ටූල් බාර් එක. හරිද? මේ බාර් එක අපිට අලුතෙන් ලැබිලා තියෙන කොටසක්. මේක අපි හඳුන්වනවා නේම් බොක්ස්. හරිද? ඇයි ඒකට නේම් බොක්ස් කියන්නේ? මොකද්ද මේ තියෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. මේ ෂීට් එක ඇතුලේ කොටස් ටිකට ආවට පස්සේ. හරිද? මේක නේම් බොක්ස් කියලා දැනට මතක තියාගන්න. එහෙම නැත්නම් ඇඩ්‍රස් බාර් කියලාත් කියනවා. නේම් බොක්ස් හෙවත් ඇඩ්‍රස් බාර් කියලා කියනවා. හරිද? ඊට පස්සේ මේකට අපි කියනවා ෆෝමියුලා බාර් එක කියලා. මේ කොටස ෆෝමියුලා බාර් එක කියලා කියනවා. ඒ කියන්නේ මොකද අපි ටයිප් කරන හැම කොටසක්ම මෙතන පෙන්නනවා. මෙතන අපි ගිහිල්ලා ඉරලා මේ ඇතුළත වර්ක්බුක් එකේ මේ ෂීට් එකේ මොනවා හරි ටයිප් කරා නම් මේ ටයිප් කරන දේ අපිට මෙතන පෙන්නනවා. හරිද? මේ ෆෝමියුලා බාර් එකේ පෙන්නනවා. එතකොට දැන් ඔයාලත් කිව්වා අපි Excel පාවිච්චි කරන්නේ ගණිතමය කටයුතු වලට. හරිද? ගණිතමය කටයුතු වලට බිල් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්, accounts වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම ගණිතමය කටයුතු වලට තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ගණිතමය කටයුතු වලදී අපි ඒ සූත්‍ර පාවිච්චි කරලා තමයි ඒවයේ පිළිතුරු. එහෙම නැත්නම් ඒව ගණනය කිරීම සිදු කරන්නේ සූත්‍ර පාවිච්චි කරලා. එතකොට මෙතනදී මෙයා උපකල්පනය කරනවා, එහෙම නැත්නම් අදහස් කරනවා මේ ෂීට් එක ඇතුලේ අපි ටයිප් කරන්නේ ෆෝමියුලා. හරිද? එතකොට මේ ෆෝමියුලා අපිට පෙන්නන ස්ථානය තමයි මේ ෆෝමියුලා බාර් එක කියලා කියන්නේ. හැදෙලිද? ඒ හින්දා තමයි එතනට ෆෝමියුලා බාර් එක කියලා කියන්නේ. හරි. ඊළඟට මෙතන තියෙනවා මේ කොලම්ස් සහ රෝ. හරිද? කොලම්ස් සහ රෝ. හරි. මට තප්පරයක් දෙන්න. හරි. මේක එතකොට මෙතන තියෙනවා ABCD කියලා අකුරු ටික. එතකොට මේ කොටස්, ඒ කියන්නේ පල්ලෙහෙට තියෙනවා පේලි, එහෙම නැත් sorry columns, තීරු. හරිද? පහළට තියෙනවා තීරු. ඒකම මේ හරහාට තියෙනවා පේලි. හරිද? row. මේවා columns කියලා හඳුන්වනවා. ඒකම මේවා row කියලා හඳුන්වනවා. පැහැදිලිද? මේවා row කියලා හඳුන්වනවා, මේවා columns කියලා හඳුන්වනවා. හරිද? එතකොට columns වලට මේ හැම column එකකටම අදාළව අකුරක් තියෙනවා. හැදෙලිද? හැම column එකකටම අදාළව අකුරක් තියෙනවා. ඒව අපි හඳුන්වනවා column letters කියලා. column letters column සඳහා ලබා දීලා තියෙන අකුර. එතකොට මේක ඉස්සෙල් ඩ්වෙලින් වරුණා නම් ඊට පස්සේ AA කියලා යනවා, ඊට පස්සේ AB ඒ විදිහට මේ යන්නේ. ඔය විදිහට යනවා. ඊට පස්සේ AZ ඩ්වෙලින් වරුණා නම් ඊට පස්සේ BA BB ඒ විදිහට යනවා. මේ විදිහට යනවා. BA BB ඒ විදිහට යනවා. මේත් column letters. මේවත් column letters. පැහැදිලිද? ඊළඟට තියෙනවා මේ පැත්තේ row. row වලට අදාළව ඉලක්කමක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා row numbers කියලා. හරිද? row numbers කියලා හඳුන්වනවා මේ ඉලක්කම. හරිද? මේ හොඳට මතක තියාගන්න, මේවා අවශ්‍ය වෙනවා. මේවා අවශ්‍ය වෙනවා. එතකොට මේ row number එකක් සහ column letter එකක් කියලා දෙයක් තියෙනවා. හරිද? ඒකම දැන් ඔයාලට පේනවා මෙතන sheet එක ඇතුලේ මේ කොටු තියෙනවා. කොටු කොටු තියෙනවා. හැබැයි මේක අපි print කරන්න යනකොට මේක normal විදිහට නම් print වෙලා ඉන්නේ නැහැ. මේ කොටු අපිට print එකට එන්නේ නැහැ. අපිට ඒක print එක අවශ්‍ය නම් අපි මෙතනට table එකක් නිර්මාණය කරගන්න ඕනේ. ඒකෝර table නිර්මාණය කරන විදිහ අපි දන්නවා. අර word වල table එකක් නිර්මාණය කරා වගේම මෙතන table එක නිර්මාණය කරන්න පුළුවන්. හරිද? එතකොට මේවා අපි හඳුන්වනවා cell කියලා. cell. හරිද? මේවා cell කියලා හඳුන්වන්නේ. එතකොට මේ සෙල් එකක් හැදෙන්නේ කොලම් එකක් සහ රෝ එකක් එකතු වෙලා. කොලම් එකක් සහ රෝ එකක්. මේ පැත්තෙන් C කියන කොලම් එක එනවා, මේ පැත්තෙන් 4 කියන රෝ එක එනවා. එතකොට තමයි මෙතන මේ සෙල් එක හැදෙන්නේ. පැහැදිලිද? කොලම් එකක් සහ රෝ එකක් එකතු වෙන තැන සෙල් එකක් වශයෙන් හඳුන්වනවා. හරිද? මොන චරණ නිර්වචනයේ සෙල් එකක් කියනු මොකද්ද කියලා ඇහුවොත් පිටුමු කන්ෆරන්ස් ටෙස්ට් එකේදී අහනවා සෙල් එකක් කියලා කියන්නේ මොකද්ද? තොරතුරු තියෙන්නේ ඒක.
කොළම් එකක් සහ රෝ එකක් එකතු වෙන තැන සෙල් එකක්. පැහැදිලිද? හරි. ඊළඟට මෙතන මේ පැත්තෙන් තියෙනවා ස්ක්‍රෝල් බාර්. හරිද? වර්ඩ් වලත් මේවා තිබුණා ස්ක්‍රෝල් බාර් එක. ඊට පස්සේ මේ පැත්තට වර්ටිකල් ස්ක්‍රෝල් බාර් එක සහ හොරිසොන්ටල් ස්ක්‍රෝල් බාර් එක. මේක ස්ක්‍රෝල් කරන්න මේ ෂීට් එකේ පහළට සහ එතකොට හරහට ගමන් කරන්න තමයි ස්ක්‍රෝල් බාර්ස් තියෙන්නේ. හරි. ඊළඟට මෙතන තියෙනවා ෂීට්ස්. ෂීට් 1. එතකොට තව ෂීට් එකක් අපිට ගන්නවා නම් මේ නිව් ෂීට් කියන මේ ටූල් එක තියෙනවා ධන ලකුණ. ඒ ක්ලික් කරාම තව ෂීට් එකක් එනවා. මේ ක්ලික් කරලා ක්ලික් කරලා ඕන තරම් ෂීට්ස් අරගන්න පුළුවන්. ෂීට් 1 2 3 කියලා හැම ෂීට්ස් අරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා අපිට මේ පේජ් ලේඅවුට් එක අර වර්ඩ් වල තිබුණා වගේම මේ ලේඅවුට් එක කොයි විදිහටද පෙන්වන්න ඕනේ. ඔය විදිහට. හරිද? මේ එක එක ලේඅවුට්ස් වලට. ඒ කියන්නේ මෙතනදී මේ පේජ් එක පෙන්වන විදිය විතරයි වෙනස් වෙන්නේ. මෙතන අපිට වැඩ කරන්න පෙන්වන විදිය විතරයි. මේක එතකොට මේ page by page. මේ පෙන්වලා තියෙන්නේ page by page. එතකොට මේ එක page එකක තියෙන ප්‍රමාණය. A4 එකකට එන ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. හරිද? එතකොට මේ විදිහට අපිට මේක arrange කරගෙන යන්න පුළුවන්. එතකොට අපිට පහසුයි මේ විදිහට තියාගෙන අපිට එහෙම නැත්නම් මේ විදිහට තියාගෙන වැඩ කරත් ගැටලුවක් නැහැ. වැඩ කරලා අපිට එතකොට මේ විදිහට බලා ගන්නත් පුළුවන්. කොහොමද මේක print එකට එන විදිහ එහෙම නැත්නම් මේක බෙදිලා තියෙන විදිහ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද? එතකොට ඒක ෂීට් එක අපිට පෙන්වන විදිය විතරයි මේ තියෙන්නේ view එක දෙන විදිය. ඊළඟට ෂීට් එක සීට් එකේ zoom එක. ඒ කියන්නේ සීට් එක උඩා කරගන්න පුළුවන්, ලොකු කරගන්න පුළුවන්. මේකත් අපිට මෙතන පෙන්වන විදිය විතරයි. අපිට වැඩ කරන්න පහසු වෙන්න. හරිද? වැඩ කිරීමේ පහසුවට මේක zoom කරලා බලා ගන්න පුළුවන්. පොඩි ස්ක්‍රීන් එකක් නම් තියෙන්නේ, එහෙම නැත්නම් පොඩි මොනිටර් එකක් නම් තියෙන්නේ. මේක zoom out කරලා අපිට වැඩ කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් බලා ගන්නත් පුළුවන්. හරිද? එතකොට මොනිටර් එක ටිකක් ලොකුවට තියෙනවා නම් අපිට මේක zoom එක වැඩි කරගෙන 100ට වඩා වැඩි කරගෙන 150ට 200ට 500ට හරි කමන්න එහෙම වැඩි කරගෙන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ status bar එක තමයි මේ bar එක, කියන්නේ මේ තියෙන bar එක තමයි මේ status bar එක කියලා කියන්නේ. හරි. ඊළඟට මෙතන තියෙනවා අපිට තව දෙයක්. දැන් මං කිව්වා මේ ෂීට්ස් අරගන්න පුළුවන් අපිට ඕන තරම් ප්‍රමාණයක්. හරිද? ෂීට්ස් අපිට ඕන තරම් ප්‍රමාණයක් අරගන්න පුළුවන්. එතකොට මේ ෂීට්ස් වලට අපිට අවශ්‍ය නමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මෙතන මේ දවස ගානේ ගනුදෙනු ටික සටහන් කරන්නේ ව්‍යාපාරයක දවස ගානේ ගනුදෙනු ටික සටහන් කරගන්න තමයි අපි මේ ෂීට්ස් අරගෙන තියෙන්නේ. දවස ගානේ වෙන්න පුළුවන්, මාසයකට වෙන්න පුළුවන්, සතියකට වෙන්න පුළුවන්. අපි තුමු දවස ගානේ කියලා. එතකොට මෙතන එහෙනම් අද දිනේ වැටෙන්න ඕනේ. මෙතනට අද දිනේ එන්න ඕනේ. එහෙනම් අද දිනේ ගන්න අපිට මේක රීනේම් කරගන්න පුළුවන්. මෙතන රයිට් ක්ලික් කරන්න ෂීට් එක කියන දෙන මෙතන ෂීට් 1 කියන දෙන රයිට් ක්ලික් කරලා මේක රීනේම් කියලා දීලා අපිට මෙතනට අද දිනේ ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට ඒක